පිතු අද මේ ධර්මදේශනයෙන් මාකියන්ට බලාපොරොත්තු වෙන්නේ මෙිට අවුරුදු දෙදස් ගානකට උඩදී මේ සම්බුද්ධ ශාසනය වඩාත්ම නම කියවෙන පින්වත් මේ සෑමදිනෙක්ම හොඳට අහල පලපුරුදු කොසල් මහ රජතුමා දුට්ටු සිහින දාශයක් පිළිබන්ඳ අපේ බෞද්ධ සාහිත්‍යයනවා මේ සීහින දාසය පිළිබඳව සැකවෙන් පින්නතුන් හැමතිනාටම දැනගැනීම පිණිස්ස. වඩාත්ම වර්තමාන ලෝකයේ අප ජීවත්වන මේ රට කුමන තත්ත්වයකට පත් වන්නේද පත්වී ඇද්ද යන්න වර්තමානය ජීවත්වන ඔබටත් මටත් වටහාගන්නට ඉතාම කදිම නිදසුනක් හැටියටයි. කොසුල් මහරදිතුමාගේ සිහින දදාසේ දක්වාතිබෙනින්. ිනතුන් හැති නම තේරුන් ගන්්ඩ ඔය සිහින කියනවිට සිහිනවල එක්තරා විදිහක විවිධත්යක්තිබෙනවා. සමහරහි නති බෙනවා නික කිසි තේරුමක් නැතිහි න තින් සමහරදිනෙක් සුවිප්පෙ එකක් වැටිලා කියලා බොහ මොහොන් දෙෙට මම වාහනයක් මට හම්බෙලා සුයිප් එකක් වැටිලා කිය නෝ දැක්කයි කියලා සවවිප් දන්න පහුගෙනනිදා. සමහරදිනෙක් කියනවා අදනම් ම හොඳ හි නයක් දැක්ක හිත පල්ල එකමං කිරි ගහක්ලං එකට හින් කියලා ඉවර වෙලා පස්සිම්බොලට කියන්නක් කිය ඉන්න. තව සිහින ජාතියක්තියෙනවා මේ සුදු අස්තර ඇඩගෙන අවුත් යමෙක් මට කිව් අය එක් යාපුදේ දින හතකින් තුනකින් නත්තන් දින දාහතරකින් විසිහයකින් හරි යනවාය කියලා සමහාට සිහින ජාති තියෙනවා. කොහොම වෙතත් මේ සිහින පිළිබඳ අපේ බෞද්ධ මතිය එක්තරා විධහක්ක මේ දේව ගනයට සම්බන්ධිත සිහින තිබෙනවා. රෝගපීදාදීට සම්බන්ධ සිහින තිබෙනවා. වස්දුස් නිසාත්සිහින පේල දැන් පින්නතුම්ම දන්නවා ඇති. වඩාත්ම සීත සමයේ සීත මාසතිබෙනවනේ. මේ මාසවලදී බහුල වස්සින් සිහින දකිනවා. එහෙම සීන නිසා ඒක කියනවා සමහට සීන අප කටවහරටත් ඇවිදිින් කියෙනවා ඒක මහ දවද හිනයක් කියලා. නමුත් ඉතාම වැදගත් සාර්ථක විදිහ සිහිනක් තිබෙන බව අපි කවරුත් මතක තියාගන්නතෝ. දැම් බලන්ඩ එක් තරා. වාමින්න් වහන්සේ රමකට වෙච්ච සිදුවීමක්ේ නො අපේ බෞද්ධ සාහිත්‍යය. එක්තරා දේවතාවක් බොහෝම හොඳට එක්තරා ගහක් සමීප කරගෙන උන්වහන්සේ වැඩඉ දල තියෙන. මේ දේවතාවටම උචිතවෙච්ච රුක්ෂයක්. මේ රුක්ෂේට අධිගරහහිතූ දේවතාවන් වහන්සේ මේ විදිහයට කාලාන්තරයක් ගහක රෘක්ෂයක ජීවත්වනවිත එක්තරා ස්වාමින් වහන්සේ නමක් හිතුවා දැම්මන් මේ ගහ කපණ්ඩෝ නමක මැහ කරදරයක් මේ ගහ. කියල මේ හාම්දරුවෝමක දෙකළේ අඩක් ගහ කපන්්ඩ තීරනය කලා දැන් හැටවඋදේ දායක මහතුරුකේප දැනකොට කි්වා. අපි මේ ගෘක්ෂය කපලදාම මෙතෙන්ට මහා විශාලට මේ අතුර කිලිකි හින්ටේබෙන මේ පොල් ගස් වගේකුත්තිේන මහ කරදරයක් ඇනිසා මේ රුක්ෂය පපලදාම කියන පින්නතුනේ. මේ රුක්ෂය කපලඩන්ඩය කියලා කියනකොටම එතා රාත්‍රීේ ගහට අධිගෘහහිතු දවතාඋන්වහන්සේ ඇවිතිින් කියනවා මේ හාම්දුරන්ට සීනෙන් ස්වාමීන් වහන්ස මේ පන්සලේ තිබෙන රුක්ෂය කපන්්ඩෙපා. මේ රුක්ෂේ මම කාලාන්තරයක්ම අධිගෘහිතව සිටිනවා දේවතා පුත්‍රයුත් සිටිනවා. ඒ නිසා ඔවහන්සේකින් ඉල්ලා හිටන වහන්සේත කියන ඕන දෙයක් මංකර දෙන්න නේ රුක්ෂේ නම් කපන්්ඩෙපා. වාමින් වහන්සේ ැඩිකොට ගත්තු තීරණයක් නිසා මේ රක්ෂේ පපන්්ඩම තීරණය කලා හහිරෙන් කිවත් ඔ හන මහ බොරුහහින දවල් ලීන වගේ හොවා නිකම් මගේ හිතේ අවිවාසට එන සිතිවිලි වෙන්ඩැයි කලා හිතාගෙන පහුව ම දායකරුගේප දෙදන කල්ලගෙන හහා රුක්ෂේ කැප්වාක්. කපාපු දවසේ රාත්‍රියයේ මෙන්න ආයිත් ඇැවිදිං කියයනවා. ස්වාමින් වහන්සෝ බොහන්සිේට මේ රටේ රද්දුරුවන්ගින් මහොත් ප්‍රසාධියයක් බ්ලාබ සත්කාර බිදන් ලබාගණ්ඩ හොඳ උප්‍රමයක් තිබෙන කුමක්ද කියලා ඇව්වාම හාමුදුරුවර ඉස්තරින් තවසරෑ හහිනට වඩා වඩ තවදහන යොමු කලා පින්නතුනි සෑහෙන ගොඩක් කම්බිනෝකිවනේ මේ අම්බිනවා කියාපුනි හාමුදුරුව හිතාගත්ත දැම් මේ කියා කියනෙ එක න තිය වැදගත්ක. මොකක්ද කියෙ ඇව්වාම කිව්වා රටේ රද්දුරු දිනහතකින් මැරෙන. මැරෙන නිසා ඔබහන්සේ කල්ලවෝකින් රදරුවට කිව්වෝත් දින හතකින් මැරෙනවනං බහන්තේත මේ සෑහෙන මේ ප්‍රසාල්ධ පූජාවක් ප්‍රසාධයක් ලබාගන්ට පුළුවන්. බොහො මුොද යිඒක ගාපික ටේ එනම හටතු දේම රදුවටකින් කිය නොවයි කියලා මේ හාමුදුරුව හිතාගත්ත පින්නතුනී දැම්මේ දෙන්නේ දේවතාව අන රුක්ෂයකක් කැපුුවට. මේ අදකාල කියන්න ඔය පොටි පනිස්මන් එකක් කියලා ඒවාගේ එකක්ම දෙන්න හදන්න. දේවතාව කල්පනා කර උඹ මම ග හිතපු ගහ කැප්වන තවත් මේ ලා සට්කාර වි ලැබෙන දෙයක් ඇදින්ඩෝන එක අනිත් පැත්තන ඒක තමයි දන් දේෝතාව කල්පනනාකර රදරුවන්ගේෙන්ම වැඩ ල්ල ද මං ඔය පා කරම තයිතතුවවෙන්න රට දදුරෝයිති ොම දඩනති සංග්‍රහය මති නවානේ කඩුුව හැමතිෙනවාන ඒෙ කාලවරෙන් කියලා හිතාගෙනයි දැම්ම මේ කාරනේ කිව්ේ. දැ කොට මේ හාම දරෝ පවියද උදෙෙන්ම ග්‍යාන රජමාමලිකවත් ගේල කියනවා මාරජතුමනි මම ඔබහන්සේට අනාගත්තේ සිද්ධ වෙන යම්කි සිද කියන්ටයාව ස්වාමින් වහන්සේක කිව්වනම් මාරජතුමනි ඔබතුමාත අවත් දිනහතකින් මැරෙන. හොදයි ස්වාමන් වහන්ස මම නොමැරුනොත් නොමැරුනොද නොමරුනොත් මගේ බෙල්ල හලදාන්න පින්නක්කම ඇඩේ හරිනි. ැ තින් මේ ද ට හාමුදුරුවෝ කියලාආාවට පසේ හන ස්වාවින්න සහදවසේම මැරුණත් ම හමතිට කියන්නන් ඔවහන්සේට මෙච්චර සේ සතක් දින්ද නොමැරුන තැබයි ඔවපන්ේ දුවම භක්ෂය කරන්න බුක්ති විද සිදවේ හොටයි හරතුම දැන් හාමුදුරුව ගයා පාන්තලට දින හතග්‍යයා හත්වෙනි දවසත්රනේ රජ්දරුව ඇසට ඉන්න. හාම්දුරුවෝ දැන් වහාම සේවකේ කැරල ගෙන්වා ස්වයිනාසම ැරු ෑ ඉන්නවාන දැහ අදයන් ආදත අටවෙනිදවසට නේ මුණ පගන්නේ. ඔහන්ේ සම්පූර්ණ මේ කලේ රජද්‍රර හි වැඩක් මොකද මේ රදරුව මරෙනවා කියල කික් හම රට නයක නායකත්තේ කෙරෙයි කිසිද මේමකක් නැතුව. ඔබහන්සේ ඔය වගේ මේ පටු ලාභ සත්කාට විදිවලට ලොල්ව ඇවිදින් මම් මැරෙනවා කියන තරම් භානක සීනයක් මාළඟට ඇවිදින් කිව්වයයි. වහාම මේ මහනගේ බෙල්ල අප අදානු කියලා මේ පිනතුනී මේ වදකෑට නීමමතලා. වාමන් වහන්සේ ඇතකොට දඩ නීතිය හම්බනකාගෙන්ද. ස්වාමින්වහන්සේ මේ දඩනීතිය ලැබෙන්ට කරපු දේුමක්ද දේවතාවක් සිටපු රුක්ෂයක් හැපීම. ඊළඟට ඒරුක්ෂේ කැපපු නිසා දේවතාවට මේ පාප කරම දතකහන්න බැම සාතම අයවි දිීදුුණ නිසාමේ පින්නනවනේ මේ සිහින්න කියන්න ජාතිය මම හිතන්න එහෙම මේ අහක දැමේ තුම දේවලු තියන අය කියෙර. ඉ හැයි දැන් අපේ සිංහල වර්ගයා තමයි මේ සිහින කියන ජාති හන්ගක් ගණන්ගන්න මොකදසිහින කියන ජාතිය මේ ගනන් ගැනීමම ටම වඩාත්ම ගැලපෙන්න්නේ මොක ද මේ. අනාධමත් කායක සිට ඇවිදිින් තිබෙන්නේ සිංහල. මේ ඉංග්‍රීි ාතිකෝ වැඩිය මේ සීහින කියල ජාති ගැන් ගන්නය පින්නතුුණ. එක්තරම වත්තා කාරක්ෂා කරන වතු සුපරිින්ටැන්න් හත්මා කෙනෙක් හිටයාමේ ඉංග්‍රීසි කාලය ඒ වතු සුපරිින්ටැන්න් මහත්මා නැත්තං ලොක්කා මේ සේවකින්ට මේ සම්පූර්ණ වත්ත බාරදීල එ හෙවරල් දදාලා තිබ එලි වෙනකම්දතියන් අධකයන්න්නව සිකරට කියලලා ඔයයාවාගේ එලි වෙනක ආරක්ෂා කරන හේවරල් දාලා තිබ. ඒෙරල ක දග ල හරග මේ බත්ත බල ිකිගවටමො ඒේරලට නනිදග නදග ලොක හ ක දක් ප පි දව මොකක්ද දැකපු වීනේ මේ මහත්ත්‍යයා පඩිත් අරගෙන කාරකය යන කොට හොරුරංචක් ඇවිදිින් සම්පූර්ණෙන්ම මේ මහත්්‍යයට හුදටම ගල හල පඩි සල් ලිටිකත් අරගෙන ගිය දැම් මහත්ත්‍යලේ පෙරාගෙන ඇතුල ඉන්වා මේ හේවරලා දක් දක්කන් පාසේ පේ සිංහලයා සිරි තක්න පෙද ොම කාරුණක ජතිතයක් ව සිංහයාය කියන්නන්නේ කොච්චරම තරහාවුනත් පන්න තුනන්නේ අපේ සිංහල ගතිය කියන්නේ තමන්ගේ විරුද්ධකාරයා නමුත් යම් කිසි තනක වැටිලා හිතියයෝ කාත්කවරුත් නැට්නම්. පවුනේ දෙයනය කියනම් මේ වත්ෂනය එ කිසිම ජාතික ජාතියකට මේක ඇතිවෙලා නෑ පින්න තුනේ ය කාරුණික බවාව මෛත්‍රී භාවෙන්න්නම් පින්න තුනේ සිංහල ජාතිතක ගහඩ ජාතියක් නෑ. දැන් මේ සිංහල පුද්ගලයාට ඇතිනේ දේමොකක්ද? ුතු මහත්්‍යයාමට හොනවාටවුවත් කාරන නන් කියන්ටෝන අපි මහත්තෙක් නැතිවයන ලොක්කක් නැති නවා ම ඒස්වාම යටතේ සේවේ කරන කෙනෙක් නෙ ඒ නිසා මම මේ මහත්‍යයටට කාරනය කිය ්‍රෝනෙ කලා පහුන්ත උදේ පන්තර හත්තට මහත්ම බැට පපුකවම බෝහම බැකෑපත්ලීලාවෙන් කාමරේතක ඉල්ලා වැැඩලාසර් මහත්තෝ මම මේ විදිේ කාරණනාවත් දැක්ටා ඔබතිමාට මේ කියන කාරුණි භාාවෙන්මයි මක දෑවිතිින් කිවීම. මේ සේවක ඇවිින් මාහත්තරක කියෙනවා මාත්‍යයෝ මම ඊරෑ දැක්කනේ මාත්මයා මේ පඩි මුදලුත් අරගෙන වාහන එනකොට විශාල පිරිසක් ටවෙලා අලුරෙදි මුණු වලින් වහගෙන බොහොම් භයානක ලෙස පිරිසක් ඇවිදිින් මහත්තයට හුන්ටම ගාලා වෙදිතියලා කොටලා අ මුදල් බෑක්කක සම්පූර් අරගෙන යනවා දැක්ක කිය ලකි. ඒ අපේ සිංහල මාතයක් කෙනෙක් ම් ලොක්කෙක් නම් පින්න තුනි අ මනුස්‍යට තවඩ පඩි වැඩි කිරීමක් හරි මොකක් හරි මේ වෙනමම ප්‍රසන්ට එකක් තෑගත් දෙනවානේ මේ සුතුමාර්ත්‍යය මකති කළේ ඕවන් පොඩ්ඩක් ින්ද කිවත් තාමරය ඇතුළටකය අරගනාව තුන්මාසක පඩි අ මනුසයක තුම්මාසක පඩි අරයතිින් කිව්වා බොහෝ මහොන්ටයි. ඒරත්ත්‍ර බොහ මහොන් ව ියවටි කරලා තියෙන. ඒනිසාක තුන් මාසටත්ත එක්ක පඩි වහම දැම්ම් පිටවයන් කියලාර තුන්මාසක පඩිත්දිල අනේ පින්නතුනේ පිට කරලා යව්වා අරුන්දට අාරකින්න්න කාරුණික භාවය වුණනේමකක්ද පඩිත් නැතුව මේ අන්තිමට රැකියාවත් නැතුව ගෙදරෙන්ටවුනා මේ තුම්මාස ඉදිරි පඩි අරගෙන ඇයි සුදු මහත්්‍යක පිළිගන්නේ නෑ. ඒත් මේවිිකිහේයක් ඔහොමද උඹ දැක්ට රාත්‍රය උට තිකර හේවරලාල කම කරන්නේ ඒවරා කියැ හැ ට පින්න ය සිකු ටි කරන්නවවා. ඒ හරියට කරන්නට. එල්ලි වනකං ඇරගන ආයත්තනය දේමනත්තං වත්ත පිති ආරක්ෂ කරන්න. ප ඒදේ තමුසු කරලා නෑනෙ. මම බලන්න්නේ තමුසුලාගෙන් හීන ගැන නෙවේ. තමසලාට අයත් වූ කාය භාරය හරියට කරනවානම් එච්චරයි මට අවශ්‍ය ඔන්න පෙන්න්න තුොනේ ඔය විදිට ආමාරුව වැටිච්චයත් තින්වාම මේ සිහින නිසා කෙේ වෙතත් මේ අෞුරුදු දිධාත් පන්ශය හතලියකට උඩදී අපේ කොසොල් මහරදතුමාධයක්ක්ක සිහිනවලින් නම්. මම හිතන්නෑ පින්නතුනේ අදනං අපි මේ සිහිට දාසය තුළ. අනේ ෝක බොරුවක් ඕක නං හිද්දවෙෙන්ඩ බෑ කියලා අපන මම හිතන්නෑ කවුරුවත් ඒ වචන තීරණය කරය කල. අද අපි ජාතියක් වසේ. අඩ අපි සිංහල බෞද්ධෙන් වසියෙන්. අඩ අපි මේ කුඩා දිවයිනක ජීවත් වෙලා ඉන්න පිරිස් වසින්. අද අපට තිබෙන්නේ අස්සාරයේ සාරමතිවා. අසාර වූද්දේ සාරවත් ලෙස අල්ල ගත්තු පිරි සක්භවට පක්වී තිබෙන. අසාරයේ චරමතිනෝ. සාරේචා සාර දස්සිනෝ කිසිීම පින්නතුනේ සරුත් දහමක් සරුද දෙයක් කවදාක්කත් යහපතක් හොඩක් කියන දෙ අතටරගෙන නෑ ක්‍රියාවට භාජනය කරලත්න. ඊළඟට පින්නතුනේ තේසාර නාති ගට්ටැන්ති මිච්චා සංකප බූතර. වැරදි කල්පනාවලෙන් පිරිච්ච ජාතියක් බවට පත්වී තිබෙන. වැරදි ක්‍රියා කලාපේක අන්තර්ගත පිරිසක් බෞට පත්වී තිබෙන. ඒ අයින් අපට අද සිද්ධ වී තිබෙන හා අනාගතයේ මේ රටට ජාතියට සිද්ධවන්නේ කුමක්ද කියන එක මේ කොසරතුුමා දෙක්ක සීනදාසේ තුළින් මට විග්‍රහ කරන්නපුුවන්. සාරංත සාරතුූ නත්වා අසාරන්ත අසාරතු සරුදේ සරු හැටියට දැගෙන. නිසාරුද්දේෙන් නිසරු හැටියට දැනගෙන. ඒේ සාරං අධිග්චන්ති සම්මා සංකප්ප ගෝතරා සම්ය කල්පනාව, යහපත් කල්පනාවට, යහපත් දෘෂ්ටියකට ඒවගේම හරිදැක්මට අප ඉන්ඩනම්. වෙින්නතුනේ අදවත් අපාතරත තිබන්නවූ. මේ ජරා ජරා ගතිසිරි පැවතුම් ක්‍රියා කලාප මේවා අත්හැර ප්‍රෞ්ඩ ශ්‍රේෂ්ට ජාතියක් බවට පත්ටින්ට සකස්වෙන්ඩ පුළුවන්නන්. මේ තුළෙ අපට විශාල ප්‍රයෝජනයක් ලබන්ට පුළුවන්. මම දැන්කියන් නම් පින්නතුන්ට කොසුල් රජතුමා දැක්ක පලවිනිම හිීනේ. දැන් මේ කොල් රජතුමාගේ හීන දාසේදී කොසොල් රජතුමත් ලොකු විප්‍රකායකට පත් පීති වුණ පන්නතුනේ මොකද මේ මහරජ කෙනෙක් මේ විදිේ හීන දැක්කහාම ටිකක් බය වෙනවානේ අපත් මේ සමහර අය ඉන්නවා සමාජයේ මුල් පෙලට පත් ච්ච හොගත් දෙනෙක් මේසිීනයක් දැක්කම් පත්සේකදැමට හොඳන දැම මොකදඒ වෙනුවෙන් කරන්න කියදදි කොඩක පණ්ෙ ව තත්්ටෙ බා ඇ ඒන අ වික කොන්ඩ තියාරන ඉන්නට ප ට බාන නැත්තන්ත තු ලොක නගරහතු සහන්ට කාරය තීමමයි කියලා කිවොත්. ඒමනඇත්තම් පින්නතින ොක් හඩරි කරන්ඩේ කියලා කියී කිවොත් හහින වි කියන කරනවාමයි. බෝම මේ වෛද්‍ය ශාස්ත්‍රීයටට නැත්තම් පින්න්නතින නොෙක්දේවල්ලට ඇබ්බැහි ච්චායින. ඉතිං සාමාන්‍යෙන් යමක් කරගණ්ඩ කියන්න පුළුවන් අය මේමට දස් ගනන් වේදන් කරනවා. කෙසිේ වෙතත් අපට. මේ කොසොල් රජතුමා මේ සීන දසේ දක්ට දවස පින්නනතුම කොසල් රැක්තුමාගේ දේවිය තමයි හොඳ මටක තියාගන්ඩ මල්ලිකා දේවිය ඔය මල්ලිකා දේවිය පිල්නතුනේ හොඳ ජාතිස්මරනක් ඥානය ඇති වෙලාති ඇතිවී තිබුන්න ඒවාගේම හොඳ ප්‍රෞ්ඩවක් ශ්‍රේෂ්්‍ර කාන්තාව නිකන් සාමන එසේ මෙේ කාන්තාවක් නෙවෙේ මේ මල්ලිකා දේවිය කියන්නේ ඒ කාලේ අපේ සාහිත්‍යයේ ප්‍රදහානම තැන ගත්තු කාන්තාවක් ඒවකින් බොහොම ධර්මානු කූලව යමක් හිතන. ධර්මානුකූලව යමක් පෙරෙන. ක්‍රියාවට නංවන්න කාන්තාවක්. කොසල්ල දුතුමා සමහට තැන්තියන පින්නතුන තිකක් මෝඩ පහ වැට කරපු දෑ. ඉදින් ම සේ දස දක්ක දාව සිත් කරපු වැටේ බලන් උදේ පහන්දරම නැකට ලකිව දේව අප පීර. මොකක්ද දැම් මේකට කරහන් ඩෝනේ කියලා මේ රත්තුමාළගම ඉන්වානේ පින්නතුන් දන්වානේද පුරුවෝේත බමුණ දැමේ පින්නවතුන් දන්නව. මේ අයි? පුරෝහිත බමුණා කියලා මේ හැම රජ කෙනෙක් ලඟම යම්කිසි කාරණාවක් පිළිබඳව ගුරුහරුකං ගණ්ඩ එක බ්‍රාක්්මිණෙක් ඉන්න. පින්නතුනේ දැම් මේ සීනතාසේ දැක්කතද සිත් පාන්දර වහම කවුරදිදුවලෙහින් පුරෝහිත බමුණාව එක්තන්ගට මම මහා භයාටක හහිනතාසයක් දෙක්ක්. පුරෝහිත බමුණත් පින්නතුනේ අපේ සමහර මිනිස්වීන්වානයෝයිතික ගුලොකු පහේ. ය සි නකුවේරයන්ට එක්කාසි වෙච්චේ හමැත්තන් සමහරවිට අප සමාජයේ යම්යන් ටානාන්තරෝල්ට පත්ච්චා ඉන්නවන. ඔය තැන්වල ඉන්නවා පන්නතුනේ සම්පූර්ණෙන්ම ඒ මනුස්්‍යයාව කාලදාන මිනිස්ස. සමරරිවිට අපි දැම් මේ ඒක මේ රටේම තියන දැන්වයි දේපාලික වසි යම්යන් තැන්වලට පත්විච්චායි හුඟාක්විට පින්නතුනේ ඒ මනුස්්‍යයූ කොරපු ජාති නෙවෙයි හුඟාක්ෙන්න්න පින්නවනේ ඒ මනුසියාව තියාගෙන අනිත්‍යවුම් කාපු ජාති තමයි එලි වෙනවා තිඒ නිසා පින්නතුනීම අර මනුස්්‍යාව ඉස්තරහ ඒක් ගෙදිය වගේ තියාගෙන අනිත්‍ය ව වටේයි දලලා කනු අහුන්ට. දැම් පින්නතුනීමේ සමාර ගෙවල්ලොල මනුස්්‍යයා අසත ඉඳන් ඉන්නවා පුටුවේ ඉතින් දැන් අරට කටකන බල්ලුවගේ ජතියක්කිින්න්නවානේ මුන්ගේල්ල කියනවාේ ස හම්බෙන් බෑ නොන මහ්‍ය හම්බෙන්ඩ බෑ එනවා කිට්ිකක් කියලා නවා එමන චන් මෙහමයි කියලා තිින් අරමිනිසු බැයන කාරද අර අපරාජර මනුස්්‍යයාට. ඒගේ පින්න මේ රජතුමා ලගත් තියා රාජ්‍ය හණ්ඩාකාරය තින ඔක්කෝො ේහසම කණ්ඩෝපන් පුරෝ හිතයක් කියලා හමු පට්ටපල් ොර කෙබරගහන ඒවාගේම කිසිව දෙයක් මේ නුවනකින් වැඩක් නොකර. ඉති මරජ්ජුරුව හැයි මේ ගුරහරුකන් ගන්නේ මේ පුරෝහිතයාගේ පුරෝහිතියග අහුවනේ පුරෝහිතය ඊරාත්‍රය මං හහිනදාස දෙැකන මෙහි නදාසේ ගැන මොකතුම කියන්නේ. මහරජතුමනි වැඩ නම් සෞතු. මොකදද කිමත කාරණය. මහරසිතුමන ඔබතුමාට රටවසියාටත් දේවයටත් මහා විපත්තියක් ලංවන හැඩරුවක් මට නම් පේන මේ ඒහි නදසේ ගැන හිතනකොට. කුමක්ද කල ුත්තේ හා කියව කියයනකොටමකි වා මහා යාගයක් කරන්නට නේකාලති පින්නතුන යාගනය කරන්න. මේ ගෑනු මිනිස්සුන්ගේ කුරුල් අංග කිරිල්ලි අන්ගේ ඒවාගේම සිවපා සත්තු ගෙනල්ල දස් ගානක් බෙලි කපලා ලේ පූජාවක් කරෙනවා පින්නතුනේ ඕකරමයි යාග. තොයිල් යාග හෝම ඕ ඉතින් පිල්නතුේ මහා මෝඩ පහේ සමයමක්ය අපි ගත කරලා කරමක්තුමින් අද මේ වර්තමාන විද්‍යාත්මක තාක්ෂණ ලෝකේටාවේ. ියමක් මොනහරි වෙච්ච ගමන්ම යාග හෝමයක් පවත්න කත් පාර්තවාම රජුරෝත්තයකට සූදානන්ග වුණා මල්ලිකා ේව ඇවා දේවයල් වහන්සේ. මොකටද හැබැට රකල හැත්වේ මුොකටද දේවිය. බ දන්නේනෑ මඒ හිනදාසයක් දැක්ක ඒකෙන් හා විපත්්‍යයක්ලු මේ පුරෝහිත බවන කියම්. හනි අම්මේ මේ පුරෝහිත බමුණ කියනේවා අම්මප විශවාත කරන හැත්. මෙච්චන ලෝකයක් වටින්නාව ්‍රහිතාල තිරක සලනන සා්‍ර පාරකතා සේශන කු ඇත් මද්‍රයම සම ස මාතනත ්‍රීමත් අංිරස තතාකත ලෝතුරා බදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නඇැති මේ පුරුවහිත බමුණ කියනදව තමුණාන්සෙත් ඔල්ුව කල්පනාවක් නැද්ද අම්මප. ඒන්න තක කියේ මල්ලිකාදේවිය සැරම්ම රදරුවන් අත් අනකකාහගෙන ගියා බුදු හාමුදුර හම්බේ රදරු බිම් බලාගෙනකං හරියට පෙන්න්නතුන වර්දකරුවෙක් වල හනේ රදරු බිම් බලන් ද බුදු හාමුදුරුව හන මොකද මහරජනකක් වෙන දාළම් හොම නාම සු මුහුණනෙන්නේ ොකද මල්ලිකාවෙෙන අද මහර ස්මාණිකම් බිම්බලාගෙන මේ අමුත්තක් මුණේ ම බුදුරජාණන් වහන්ස මේ අපේ ද රජතුමා කොරන්ටගේ වැඩත් දන්නවාට රදදුරෝ කියදපා කියන්ඩෙපා කියනකක් කිය නොමයි බුදු හාමුදුරනය මෙයා උදේප පන්දටි ලැත්වුණන යාගට ඒම කොටද. සීන දාසයක් දැක්කලු. දැකලා පුරෝේතතිාවක ෙන ලවම් පුරෝීතියක් දුන්න හොඳ යා හෝම ්‍යවාමන් වහන්ස දැන්ක් ඩල බලට මාලිාවේ වත්ත පිරිල සත්තු ටික. ඔක්කොමක බෙලි කපලලා හෝම අප පාත් ැනයාගැ පවාවත්න. යාගේ පවත්න් ශරින් කියීමක ලන්න හලතුනේ බගේ දැක් හීන ස්වාමිණ එහමනම් මාතුට සීන කියන්න ඔබහන්සේ කරනාා කලමට පෙන්නා දෙද ඔව කියන්නේේනම් මම ඔබ ඒදුතු සීනවලින් යම්කිති ඔබට විපත්තියක් තිබෙනවනම් ඒ විපත්තියමං ඔබට කියා දෙන්නම් යාගැක්කලේ තුනම් මං එකත් කියා දෙන්න හොඳයි කියමු බලන්ද පලවිනම හීනෙක මක්ද කියලා ස්වාමීනී මාදැක්කා. හලු ගොන්නාම්හතර දෙනෙ කතර පැත්ත ාව. ඇවිදිින් ඉවරවෙලා මේ පොළොව හාරලාඒවගේම කුරගාතර පහුරුගාල් බොහෝම නිකං හතර දෙෙන මහා යුද්ධකට වගේ ලැහැත්ව වුණ. ලැත්තිවෙෙන විතරයි පේරියන් දීලා කෑ ගාලා මේ විශාල සටනකටගේ ලැහැත්ව ව. තින් සෙනගත් වටේම ඔක්කම කිට්ටුනාා බලන්ඩ බලන්ඩ කිටතුව එන කොටම අනේ මේ ගොන්නාම් හතර දෙෙන හතර පැත්තට හැරිලා යඩ කියිය එතන කිසිීම දෙයක්කායි සිද්ධ වුණේ නෑ මම්බැලුවන් මේ මොකරද කියලා ඒක ස්වාමේනේ මොකක් හරී විපත්තිියක හේතුවක්නේද ස්වාමිි මහරජය හැබැයි විපත්තියක් මෙ පේනවා නමුත් මේ ඔබටත් ඔබේ මේ දේවයටවත් රටටවක් යනතාවකටේ එහෙම කිසි විපත්තියක් නම් මට පේන.මක අනාගතයේ රටට සිද්ධ වෙන අයාපතක ලකුුණක් හැටියට නම් පේනවා. ස්වාමිණය මට කියාදුනො මහ රජය. මේ හේතුවෙන් ඔබටත් රටටත්ියක් විපත්තියක් නැහැ. අනාගතයේ රජවරු පාලකෝ අධාර්මික වූ කල මෙනි සුන්ද අධාර්මික වෙන. කැනේ රටේ පාලකයෝ අධාර්මික තනට පත්තිෙනවා. අධාර්මික වෙළඳාම් ඔක්කොම අනුුවත කරන. අධාර්මික මත්වන් ඔක්කෝමට අවස්ථාර්දින. අධාර්මික ලෙස ජීවත්වන්න අන්ට සහයදෙන. මේ හේතුවෙන් පාලකයා අධාර්මික වල විට පාලිත වූ වැශියෝත් ක්‍රම්‍රමෙන් අධාර්මිටව මංකොල්ලකෑම් ස්ොරා මේ ොරකම්කිරීීමම් කාමේ වරදවා හැසිරීම්, බොරුකීම්, කේලාම්කීම් පරුසභතනකීම් සම්ප්පලප දෙදීම. ආදී දහසක් නයින් ඔක් කෝම දෙනා අධාර්මික වෙනවාය. අකුසල් ක්‍රමත් ක්‍රමෙන් රැටේ බහුල වෙනවාය. උසල ධර්ම සියලු දෙනාටම අමතක වෙනවා පින් දහම් අමතක වෙනවා. එහෙයින් ඇතිවන විපත්ය තමයි නිසි කල්ලට වැසි ලැබෙන්නේ නෑ හැබැයි. හොන්ටට ගෝරනාඩුවෙන් විදුලි කොටලා ඒවගේම අහස හතර පැත්තෙන්ම අලුවර කරගෙන මේ පින්නතුනේ ගිගුරුම් කාල බෝම හොන්ට ගොරෝගෙන එනවා. ගොරෝගන ඇැවිදින් විදුලි කොටලා ගිගුරුම් දීලා අන්නේේ එපමණකෙම් මලාාවතිනවා වැැස්ත නෑ. අඩ අර ගොන්ව හතර දෙනා ඇවිදිින් පවුරුගහලා පින්නතුනේ මහා ලොකුවට ලකල ඇැත්ති උනානේ. ලැහැත්තු වෙලා එහමම හතර දෙනා හතර පැත්තෙන් යන්ඩ කියා. මිනිස්සු පාලකයෝ අධාර්මික වෙනකොට පින්නතුනේ සම්පූර්ණයම රට විනාසයි. නිසිකලට වැසිත් නෑ වැසි නැතුව මොකට වෙන්නේ. රටම විනාසයට පත්ව වෙනවා මහා නියංගිකට රටාහුුවෙනවා වැස්සක් නන් දකින්ටරනෑ. ඕ කකයි මහරජ පලවිනි සිහිනේ විපාකය. හොයිස්මිනි මන් දෙවෙන එක කියන්නද ඔවු මහරද කියමු. ස්වාමිණි වියතක් රියන උස ගස් ඇතිවුණා. හැම තැනම මං බලනකොට වියතකට වඩා රියනකට වඩා ගස් එකක්කත් උසනෑ. හැබැයි මල් ගෙඩී ඔක්කු ම හටාරගෙන මහා ලොකු ගස්වොල තිබෙන සයිස්ක කොක්කොම මේ යනක් වියතක් පමණයි උස ගස්. ගෙටිත්ත විට ඒ පැහිලා ඉදිලාන්නත් මේ භාග්‍යතුන් වහන්ස මට පුදුම හිතුුණම් මේ ව්‍යතක්‍රිය නක්කුස මිතර කොහොද පලදාව ටයරණ කියලා. ඔවු මහරාජ මේකනුත් ඔබට දේවයට රටට අහිතත්න නැහැබැයි අනාගත්තේ යම් කිසි විපත්තියක ලකුණක් පේනුවන් මගේ මේ දිවසට පේනවා අනාගතයේ මනශ්්‍යයෝ කෙති ආුෂ ඇත්තෝ බවට පත්වෙනවා. බෝම කෙති ආවසයි ගත කරා. ඒවාගේම පරාගයෙන් කාමයිෙන් පිරිච්ච අය වෙනවා අම්මයි. ඒවගේම වැඩිවියන පැමිණි ලැදරියෝ ඉන්නවානේ කුඩා ගැහැනු ළමයි. වැඩිවියට පත්වෙලා නෑ විවාහයට පත්වීමට ස්වාභාවික තත්වයෙන් සාරීදික තත්ත්වෙන් තත්වයකට පැමිණ නැතිව. ලැදරි කාලේම පුරුෂයන් සැරණ යන බවක ලකුණු පේනෝ. වැඩිවිය පැමිණි කල ඔසපව විවාහයට නිසි ගැහනු කෙනෙක් වෙනවාය එතකට විවාහයෙන් පස්සේ හලකට පස්ස තනයි විවාහයකට සුත්්තු ස්ත්‍රයක් බවට පත්වෙන්නේ. විවාහයක් ලකුණුවත් නැති ලැදරියොප් පවා. විවාහ ජීවිතවලට ඇතුල් වෙනවා. ඒ කියන ලකුණු තමයිරියනක් වියතක් කුදේවයයේ ගෙඩිත් ඇැවිදින් පළත් ගන්නවා කියන්නේ විය තක්‍රියනක් කුදයන්දත් ඉස්තරින් පැටවු කරේ ගහගෙන අන බවක ලකුමහි මහරත්ය. මහ රජ මට නම් පේෙන් කොහොමද පින්නතුි අද ලංකාව දෙෙස බලන්ඩ කොහොමද මේ කොසොල් රජ්තුරෝ දැක්ක හීනේ නකන් දවල් හීනයක්ද නකං අපල හීනයක්ද. මෙන්න පේනවාද අද ලෝකයට වෙෙච්චා හදිය. අද අපට මුළු ලංකාව දෙෙස බලද්දී පත්තර ප්‍රෘත්ති මාර්ගෙන් දකින දර්ශනවලට කොහොමද කොසොල් රැක්්දුවන්ගේ දැකප හිීනේ. තර තාත්ිකමි තවරු දස් පන්සිය හට ලියක ුද කියාති නවාක පින්නනතුම් බලන්න. ඔව මහරජ ජැ කියන්න්න බලන්න තුගනි හින තුගන හිනේ ස්වාමීනි එදාම උපන් පැටවාගෙන් එදාමයි පැටිය ඉපදුනේ වහු පැටියේ. මේ එදාම උපන් වසු පැටියාගෙන් මව කිබනවා දක්කල්. න මහ දුම හි නැන පැටියප පැටියා ඉති මේ අම්මගෙන් කිරි බොනවා කියනක පුදුමයක් නෙවෙ නේ මේ කොදොර රජුරෝ දැකලා තියනක උඩ පල්ල හදක මරු කරලා. අම්ම බොනවාලු එදාම වදාපු පැටියගෙන් කිරි ඉති එදාම උපන් පැටවාගෙන් මව් එලදන කිරි බොනවා දතිමි. මහරජ අනාගතයේ මිනිසුන් තුළ වැඩිහිටියන් සැලකීම අභාවේට යන්නේය මවපිය වැඩිහිට ගෞරව වන්දන ඔක්කොම කෙලසී යන්නේය දේපල වස්තු තමන් අතටගෙන දරුවෝ මෞපියන් පාලනය කරන්නට හා ඔවුනට දුග්ගහැට දෙන්නට යන බවක ලකුණයි හරිනේ පින්න තුනි දැන් දැම්මකොද දැම් මේ පටිය අහන ඔබ ඔබේ නිවසේ මේ ඉන්නන් අනිත්තායි මොකොත කියන්න ජැන් හරිද කොසොල් රජ්ජරුවන්ගේ හීනේ ජැන් කොසොල් රජ්ජුරුවන්ගේ හිීනේ මොනතර තාත්්‍රිකත සාර්ථකත කියලා පේනවාද අද මේ ගෙදර ඉන්න අම්ම තාත්තා වැඩි හිටියාව වසින් ඔබ මොකට කියන්නේ ඔබේ මල්ලිලා නංිලා ගැන මොකට කියන්න දලා පුත්තු ගැන මොකොට කියන්නේ සම්පූර්ණයම මේ කොසල් රජුරුවෝ දැක්ක ම දැම් මේ කිව්වේ තුන්ගෙන හිීනේ ගගෙනෙ හිනේදී තමයි එදාම උපන් වසු පැටවා ගිං මෞව එල දෙන කිරිමොනොවාදුතිමේ. අද අම්මතාත්තාගෙන් සියලු වස්තුන් දේපල ලියාගෙන අම්මතාත්තට අඩම්තේත්තම් කරන මහානපුරු දූපතුන් පිරිසක් බීවෙලා. වැඩිහිටියන් හාම්මුදුරෝ වයෘර්ධ තපවෘර්දධ ඥානවෘර්ධ ගනෝර්ධයන් ඔක්කොම මතක කරලා මහා රෙස්පට්ගේ ජීවත්වෙන, මහා පුදුමාකාර ජාර්තියක් නේද පින්නතනය අද මේ ලංකාවේ වැඩිපුරම අපේ වර්තමානු සමාජයේ පිෙනෙන්ට තියරනෙ.මැකී හීන පිළිබඳ ඔබ පුදුම විදිහේ අවධානයක් කරලා බලන්ඩ කොච්චර සාර්ථකද කියිය. ස්වාමීනේ මම මේ හතර දක්වන්්ඩ මට අවසර. ඔවු මහරජ දක්වඩ හතර වෙන හීනය කුමක්ද. ස්වාමණේ මම දැක්කා. ඉතා සක්ති සම්පන්න ගොනුම් සිටියති. තරුණ වත්සං අරගෙන හරත්තවල බඳින්න. මේ හොඳට පවරු සත්‍යයක් තිබෙන හොඳට දේහය ඇතිබෙන මහාවස්සු ගොන්න හොදයට බලාගෙන ඉන්නවා. මේ ඒ තරං සක්ති සම්පන්න නැති වස්සෝ තරුණ වස්සං අරගෙන කරත්තවල බඳින්න ලකළහත්වෙන ොට උන් විය කර නොකසා. මේ පැත්තකට එහට මෙහට දුවනොවා දැක්කා. ඒ න ඒත්තරම් ඌලන්ඩ බෑ ඌලන්ඩ බැරි මේ කරත්තවල බෝන්ලීයට මේ වියකරත එන්න නැතුව උන් පැනලයි අන්දහදනවා. හැබැයි මේවා හොඳට ඌලන්ඩ පුරුවන් හොඳරෞඩවත් ශක්තිමත් මේ ගොන්නු පැත්තකට වෙලා ඉන්නයි. ට මේ තෝරගණඩ බැස්වා මිනි කුමට නිසා මේ විදියට මේ කාරණය සිද්ධ වෙනවාද කියලා. මහරජ ඒකන ඔබට යම්කිසි විපත්යක් මට නම් පේන්නේ අනාගතය මෙන්න මෙහමදයක් වෙනවා. අනාගතයේ රට මහ ඇමති ඇමති සන්පති ආදී උස ස්රාජ්‍ය පාලකයන් ලෙස යෙදිය යුතු ශක්තිමත් ඒගේම නුවනක් ඇැති බුද්ධක් ඇති පාලන තන්ත්‍රික අදහස් උදහස් ඇති වයවෞර්ධ පපූර්ධ ගුණවෘදධයන් එබදුු ශක්තිමත් අය පැත්තකට වෙලා සිටියදී ඒ කිසිවක් ශක්තියක් නැති නිකම් පරඩල් වගේ අය කරුණ ගැටවර අය ඒ ඒ අන්සවල ප්‍රධානීන් බාවට පත්වන්නේ පදව වලට පැමිණෙන්නේ. එයින් පාලනය සම්පූර්ණම අවුල්වී යන්නේ. වින්නතී පේනවාද දැ පොහොම ගීනයක්ද දැක්ක කියලා. හොඳට බුද්ධි සම්පන්නආයම පැත්තකට වෙලා ඉන්න අක්කිසිීම. උගත්කමක් මොකොත් නෑ නිකං පොඩ්ඩක් සල්ලිති යන්ඩ පුළුවන් අයින් පයක්ක්ති ේෙන්ට පුුවන්ගේ දොරපොඩ්ඩක් තියෙනවා. ඒ නිසා තමුනාාන්සේම තමයි මේ අහවල් රැටේ මේ අහවල් තන්ත්‍රය අහවල් පාලන චන්ත්‍රයට අහවල් මේ පාලකත්වයට ඇමතිකමට අහවල් මන්ත්‍රීකමට අහවල් උසත් පඩවියට තමුන්නාන්සේමයි හොඳ කියලා. අනිත් අයි ඉතින් පිටිපාත්තෙන් අපේ එක්තිකනාට ජයවේවා කියී කිය අ එක්කං ඇවි හෙල්ල මහොල් ගක්ගෙනල්ලා මහා ඇමතිකමක් දෙනවනන්නේ. මේකේ තත්වය තමයි මේ දැම් පින්නතුන රදුව දකල තිෙන් දැං ඉතින් කොහොමද කියලා බලන්ද. අද අපේ රටට සිද්ධ වෙලාතියන කුමක්ද. පදවයක් පිළිබඳ කිසිදු අවබෝධයක් කිසිමතයක් නෑ හොඳ බුද්තිමත් පිරිස් නිකම් බලාගෙන ඉන්නවා. අර දැක්තාවගේ තරුණ ගැටවට වස්තුු ගෙනල්ල බෝන් ලීය තරේ බලින්න වගේ. ගෙනල්ලා පන්නතුනී රටේ එක්ෙක් අන්ස භාරකාරත් පේදෙනවා සමහර විටේවා ඉතින්. ඥාතිකමට වේවා වෙනවෙන යම් කිසි යම් කිසි පෞද්ගලිකතාවේ සම්බන්ධතාාවඋඩ වේවා ක ොහොමහරි රටේ වැදගත්්ටහන්ස මේ වගේ තරුණ ගැටවරයන්ට දීලා මහන්තත්තිෙන් නැත්තං බුද්ධිමත් විසාාර දෙයන් පැත්තකට වෙලා බලා සිටින අයුරු අනාගතය නං රටේ පාලනය අවුල්වී යනවා මහරජ ඒකේ හීනය තමයි ඔබ මේ දුටුවේ ඔබටවත් මල්ලි කාවනටවත් කිසිම දෝසියක් මටනම් මේකෙෙන් පේන්න. හොඳයි මහරජ. ඔබ කියන්ඩ බලන්ඩ පස්වෙන හීනේ ස්වාමීනිි මම දැක්කනේ මේ මහ පුදුම ජාති අස්වේ ඒ අස්වයාගේ ඉස්සරහත් මූුණක් තියෙනවා කටක් තියෙනවා ඒ විදිහැතම පස්ස පැත්තිෙත්ති නවා ස්වාමීණී ඉස්තරාහට කටක්තියෙනවා අප පිටි පස්සටත් කටක් තියෙනවා ඒ කියන්නේ දෙපැත්ති සාමාන්‍යම් බල්ලකට නම් කටවල් දෙකක් තමයි දැ මේ මේ මුණු දෙකක් තියනවායි කියන කයි පින්නතුන කියන්නේ. මේ අත්්‍යයාට දෙපැත්තටම මුණු දෙකක්. එතකොට කටවල් දෙකක් ඇස්ගෙරි දෙක දෙපැත්තටම තියනවා. නාස් දෙක දෙපැත්තටම තියන. මේ වියේ දෙපත්තට ම මූුණු දෙකත්තිය ස්සේ දැක්තන ස්වාමීනේ කව දක්කත් මගේ දීවිතට මලන් දෙැකලතින එකම හොම්බක් තියන එක ම හයක් තිය න එකම ඒවිද ඇස් දෙක්තියන කටක් තිය සේෙක් විතරයි නෙ දෙපැත්ෙන්ම මේ මූුණු දෙකත්ති නාස්සෙක් නම් මමලන් දැක්ක නැක ැකව මහරජ හනේ මේක නම් මේ මතුවට ඇතිවන මේ රටි ප්‍රධාන තත්වත පැමිණෙන. යම් යම් නිලධාරින් සිතිනවනේ. ඒ නිලධාරී සියලු දෙනාම අල්ලසටනං ලොල්ව. අල් අල්ලසට සම්පූර්ණෙන්ම වැටිනෝ. අල්ලසිං තමයි සියල්ලක්ම සිද්ධක රන්ඩ වෙන්නේ අනාගතේ රටි යන් කිසි අධිකරණයක් වෙයිනම්. විද්‍යයනුත් පැමිණින් ලනු දෙපැත්ෙම අල්ල අස් දන්නකත් දන්නවා මයි මහරජය ඒකන අර දෙපැත්තෙම කනවතිින්වෙ. දෙපැත්තෙෙන්ම අස්්‍රයක් අන්න වගේ විත්‍යයනු කියයක් කරිගන්නවා පැමිණිල්ලනුත් ගන්නවා යම්යම් තමන්ට යම්යම් වැඩකරක්ඩ ඕනු නාම රුපියල් පන්සිීයක් දහ පාල ස්දහක් විසිදක් ලක්ෂයක් දෙකක්න දහන්ඩ ඇත්තෝ උපදිනවා මයි. ඇතිවෙනවා මයි. අල්ලසක් නැත්තං රටේ වැඩක්කිරෙන් නෑ අනාගතේ. ඒකයි මේ මහරජ මේ කියන්න දෙපැත්තිම්ම මහුණු ඇති අස්ත්‍රයාාගෙන් කියන්නේ පව අනාහගතය හෙම දෙයක් ඇතිවෙනවා. පින්නතුම් බලන්ඩ අනාගතේ ද අර්ධද කියල මේක. අනාගතේත තව අවුරදු පහත්දාහයක් ගිහිල්ල ඇතිවෙන එකක්ද නැත්තන්ම් අදඉදම්ම පටන් අරන්ද කියලා බලන්ඩ පින්නතු. පෝමාරි මහරජතුමා දැක් පස් වි හීනේ ඕකයි. හයවෙදි හීනය. ස්වාමීනිි ලක්ෂයක් අගන රත්තරං තැටියක්. ලක්ෂයක් අගන රත්තරං තැටියක් හොදට මැදල ප ට හදේ බ්‍රාස ටික දාලා හොඳදට ැදලලා ගත්තාා හොදට දි්න ගන දැන් මේ සම්පූර්ුම රත්තරං ැටියක්නේ හොඳදට මැදල්ල පිරිසිතු කරලා මුණ පේන තැනට අඩගෙන මේක වයස්ගත නරියකුට දෙනවා මේන් මුත්‍ර කරපං කියලා. පන්නතනේ රත්තරං තැටියක් කාටද දෙන්නේ වයස්ගත නරීකුට දෙනවා මුත්්‍ර කර පංගියල් ඕක ොල්ගටක් දෙන්න බැරේ දැම මාරදදුරු දැල තියන පින්නතුනේ ප්‍රත්තරං තැටියත් දෙනෙ කාටද. කබල් නරියකුට මුත්‍ර කර. පින්නතුනේ මේකත්තක හිීනා ඔය හයවෙන හන කෙනයි මන්දම්මේකයන්. මහරාජ්‍ය ඔබටවත් මල්ලිකාදේවයටවත් රටටවත් මේ වර්තමානය කිසිම විපත්තියක් නෑ පුරෝ හිතියක් කිවට. ත්තර ැටියක්හොඳට සුද්‍ර පවිත්තර කොට ්‍යස්ගත නරියකුට හිවලකොට මේ විදියට මුත්‍ර කරන්ඩ දෙනවා කියන එකේ තේරුවා මේකයි මහරජය අනාගතේ උසස්කුලවල අය බොහෝ සේයින් දුප්පත් වන්නේ බොහම උසත්්‍යය කියලාව පුම්බගනන්න අයින්නවානේ. ඕගොල්ල ඔක්කෝම බින්නතු මේ දුප්පත්ව ෙනවාල්. පහත්කුලවල අය පෝසත් වන්නේ මේ පහත් පෙලේ අය කියන යින්නවානේ. ද තින් පහත්චැයි සම්මතව සනාජෙන් යම්න්නම් බැටකනාය මහා කුළවන්තියෝ කියලාවය පුම්බගන ඉන්න ජාතින් බැටකන පහත් කුලේයි වනේ ඒ උසස් කුල ඇත්තු ඔක්කොම පිරිහෙනවා ආර්ථිකෙන් පහත් කුලේයි සම්මත අය පෝසත්වන්නේය එකල උසස් කුලිනයම් තම දුවරුන් ගුලහිනයන්ට සරණපාවාන සරණපාවා දෙන්නේය කියන්න පහත් කුලජ ඇත්තෝ ඒ ඇත්තන්ගේ දූරු අර උසත්යැයි සම්මත පුම්බගෙන සිටින්න වූ කුළමාන්‍යෙෙන් මත්ව දැනමානෙෙන් මත්වෝ උගත්මාන්‍යෙන් මත්ව ලස්සනමාන්‍යෙෙන් මත්ව ඉන්න ඇත්තන්ගේ දුවරු ගෙනල්ලා විවාහ කරනවලු අද ඔය කුල හිීනයම් බවට පටවී තියෙන ඇත්තං දැන් පෙන්නතන මේකත් මේ පරිවත්තනියක්න පෙන්න්න. අට ලංකාවේ දෙස වටාපිටාවරම් බලන්න මොකක්ද වෙලාතිීන්නක.ල හීනයි කියලා සම්මත වෙච්ච ඇත්තං. ඒගොල්ලෝ ගේල්ලා අර උසස්කුල ඇත්තන්ගේ පෞුල්ලොල සමග විවාහත් දීවිතයට පත්වනවා. ඒ පත්වීම ගැන මෙතැචි පෙන්නන්න මොකක්ද රත්තරං ටැටිය. පෞන්ගානක් වටින නැත්තං ලක්ෂ ගානක් වටින තනිකට රත්තර තැටියක් සුද්ද කරලා ගෙනල්ලා. නරියකුට මුත්‍ර කරණන්න දුන්නා වගේලු මහාකුලමාන්‍යයක් ඇත්තාවූ වන්සක්කාර අයගේ ධූරුගෙනල්ලා පහත්කුල වැසියන්ගේ තරුණයින්ට බන්ධවා දෙන යුගයක් එෙන්නේ. ඒ එ නරියාට මුත්‍රකිරීම පිලිස ලක්‍ෂේ කරත්තරම් බඳුනක් දුන්නා හා සමානයේ මහරද. පිල්න්නතුනි ඕවා එකින් එකර දැන් ඉතින් පින්නතුන් හිතල බලන්ඩ අනාගතය කිව්වේ දැම් මම කිය අදදිිත් හිතයි. දම්මනන් නෙවෙත ඉදිරියට වෙන්න ලංකාවෙ කෙලවරින් පටන් අරන් තියෙන්න්න පෙන්නොතුමය කියන ජාති. හත්වෙන එක මහරදි කියඩ බලන්න හත්වෙනන. ස්වාමීනිි එක් පුරුසේක් වලවත් උස්සාහයෙන් රැහනක් අබරනෝ. බොහෝ අමාරුවෙන් රහනක් අඹරනෝ. අඹරන අම්ඹරන කොටස ඔහු ආඩිවෙලාසිදන පුටුවයට ඉදගේන හිවල් දෙනක් මේ නරි දෙනක් නරීගේ මේ ගෑනු සතායින්නවාන්නේ. හිවල් දෙනක් කර පුටුවේ යටයි ඉදගන. අම්බරන්න අම්බරණ රැහන ප්‍රමක්‍රමයෙන් මකානවා. ඒ අම්රණ මනස්සයාගේ පුටුව යට ඉදගදම අඹරන්නාවූ රැහැන කානවා. පෞද හිවල් දෙෙන. නමුත් ඔහුට ඒ ගැන කිසිම වැටහීමක් නෑ. ම මේ දැකල බදුමයට පත්වනාා ස්යාමීනේ කුමක්ද මේක තේරුම කියලා මහරජතුමා බුදුරජාණන් වහන්සේකෙන් හා මේ මහරජ අනාගතයහි ස්ත්‍රීන් පුරුස ලෝලයෝ වන්නේ ආබරන ලෝලයෝ වන්නේ පිති දැවා කියනකොට පින්නතු හොද්‍රටා ගඩෝන ස්්‍රී ලෝලයෝ වන්නේ කියන්නේ මහත් තාමුකත්වයට බැඳීලා පුරුෂයකුට පාරතුටක යන්න බැරි තැනට පත්වනා කියනකයි ෝලයෝ කියන තැනට වචනය තේරුවා ඒවාගේ ඇඳුම් පැළඳුම් ආපරනවෙලට ලෝලයෝ වන්නේ කියැන කොත්තර හම්බු කරල දුන්නත් ඇති කියන ද අවසක්නං හම්බෙන් නෑ ලෝලයෝ වන්නේ කියන්නේ පින්නතුනේ නිකං ඇම්බලයෝ ඇම්බලයෝ වන්නේ කියනක යෝග තේරුවා එතකොටට මේ ස්ත්‍රීන් වීති සංචාරත කිසීම වගත් විභාගයක් මේ වැඩිහිටගෙනක් ගේ දේවල් අහන් නැතුවන් නිතරම ඇඳ පැළඳගෙන ආභරණ පලන්දගෙන වීති සංචාරවල යෙදෙනවාය පුරුෂස කාමක මදින්. ඒ එහෙම වූ ස්ත්‍රීන් අනාගතයේ මෙ මෙහම දෙයක් කරනවා. මොකදද දුරාචාරයට පත්වෙනයි. ඉන්නන. පින්නතුනේ ස්ත්‍රී දුරාචාරයට පත්ව එබන්දූ ස්ත්‍රී ස්වාමි පුරුෂයන් වෙහෙසිලා වෙහසිලා හම්බු කරලා ගනල්ල දෙන ධන අර ගෙන. හොර ස්වාමී පුරුසි ෝර්තියාගෙන කාමුකත්වෙන් කල්්‍ය වන්නේ ඔන්න පිනතන නාගතේ හිද්ද වෙන එකක් ලු මේ අනාගතේකිවේ මීතවරු දෙදස් ධානකට ඩද මේ කියවනකිවේ අත කොහොමද තත්වය. ඔබම තේරුම් ගන්ඩ. ඊ රගට මහරජයි ළඟ හින කියමු බලන්. ස්වාමීන රජගෙ මිතුලේ හිස් භාජන වටේතම තබල රජගෙයි. හිස්බාජ් මිදුලේ වටේටම භාජන තියනවා. පිරුණු කල යක්තිබෙනවා. මේ වතුර පිරිච්ච කලේ මැදි කරලා රජගේෙදර රජමිදුලේ මැදතියනවා පිරිච්ච කලයා වතුර පිරිච්ච කලයා වටීටම තියල තියනවා නොපිරි්ර නොපරි්චටීටම තියවා. නමුත් චතුරුවර්ණයෝම. ඒක න්නේ සස්ත්‍රියය බ්‍රාක්්මණ වයිශ්‍ය සුද්්‍ර කියන මේ හතන වර්ගයාම ඇවිදින් වතුරපුරවන්නේ ඒවගේ බඳුනැට අඩ පිරිච්ච භාජනයට වතුරපුරවන්නේ පිරිච්ච භාජනයට වතුරපුරවන්නේ නොපිරිච්ච භාජන එහෙමම තියෙන්නේ බලන්ඩ පින්නතුනි. මේකට බුදුාමුදුරෝ දේශනා කරපු කාරණය කුමක්ද මහරජ අනාගතයහි රටේ සියලු ආදායම් මාර්ගය රජය සතු වෙනවාය අනාග මේ රටේ තියෙන සියලු සම්පත්වල ආදායම් සියල්ලක්ම රජය සතු වෙනවා සියලු කම්කරුවෝම වැඩ කළ යුතුයි ආදායම ඔවුනට අයත් නොවේ. සියලු දෙනා එකතුව රාජ්‍ය භාණ්ඩාගාරයම පුරවනවා තැමතමන්ගේ තිබෙන්න්නා වූ. හි ඔක්කෝම අටුකොටු සියල්ලක්ම හිස් බෑ එකවුන් හිස් තමන්ගේ පවුලයෙන් අඩක්තුවට ආදායම හිස් ඒනර හිස් කලකොඩක් පෙන්වි මැද්්‍ය තියන කලේතම ගෙනල ඔක්කොම පුරුවනුවාු. රාජ්‍ය භාණන්්ඩාගාරයටම රජයටම ඇවිිම් පටෝනවාමිසක් කම්කරුුවෝ වැඩකරනවා. අනිත් අනිත් අය හම්බු කරනවා. ඒ අය ඔක්කෝම ඒ ඔක්කොම රාජ සන්තකයි කියනව වැඩම කරපල්ලා කැමුට තියෙන වැඩකරන්ට විතරයි පාලිතියන්ට තියෙන්න වැඩකිරීම පාලකයන්ට තියන්නේ සියලු සම්පත් වෙෙදාහදා ගැනීම. කෝත පින් නතුනේ රජුරුවන්ගේ හීන විතරා. ජැං හීළඟට මංජැම්මේ කියන්ඩෙන්නේ. නම වෙන හිදී. නමවෙෙන හිේ මහරජ කුමක්ද. ස්වාමීනී පස්පියුමෙන් ගැවසුන මහා විලක්. දෙපා සිව්පා සතුන් ඒට බැස පැම්බොනවා දැක්ක. නමුත් හාත්පස කිසිදු කැළැඹී මක්නෙහැ. මැද ජලය පමණක් කිලිති වෙලා. පෙන්ෙනතන පුදුම කතාවත් මේක. පස්පියුමෙන්ස් ගැවසුුණු මහා විලක්ති වෙනවා. සිවපාවෝ දෙපා සිව්පා සතුන් ඇවිදින් ඒකට බැහැලක් පැම්බනවා. හත් පසකි සිදු කැලබී මක් නෑමි පිව්මතිබෙන විල හත්පස කැළම්ඹී මක් නෑ මැද පමණක් ජලය කිලිතිම වෙලා ඔන්න මහරජ එහි විපාක නම් අනාගතයෙහි රජවරු අධාර්මික වෙනවා නොඒ ක්‍රමවලින් අයබදුු අයකරන්ට බදුු බරිං මිරිකී ගිය වැැසියු වැැසිියන්ගේෙන් පුළුවන්තර බදුු බරගන්නවා බදු අය කරගන්නවා. පුළුවන්තරම් පොඩ්ඩක් කරි හම්බුනේ කාටද තක්දාල පැනලයවා උදුරගන්නවල්. පුළුවන්තරං ආදායම් පුළුවන්තරං අයකරගෙන අර ගොඩ්ඩක් හරි ඔලුව උත්සනේ කාටව උත්සන්ට දෙන්න ඇතුක කොහොමරයේ ආදායම් ඔක්කොම ගන්නවාය. බදු බරිින් මිරිකීගිය බදු බර ඉවසගණඩ බැරුව. වැසිියෝමකද කරන්නේ සම්පූර්ණමම නාගරික පරිසර සියල්ලක් අත්හැරල පිතරට යනෝ. ඒ වගේම පිට ප්‍රාන්ථ වලට යන. ඒ පිට පාථ ගිහින් පිට පලාත්තුල ජීවත් වෙනවා නගරය ජනාකීරණ එකන මේ පිට පලාාත් ජනාකීරණ වෙනවා මධ්‍යදේශයේ ජනයා සූය බවට පත් වන්නේය. පින්නතුනී දැම් බලන්ඩ මේ කිව්වේ මේ කියාපු කාරණා තුළ බදුරජාණන් වහන්සේ කොයි තරං ලස්සනට මේ කාරණ ඉදිරි පත් කරනවාද කියලා බලන්න දහවෙනි එකතම් කියනවා එක බත්හැලියක් දැක්ක ස්වාමීනි බෙරිවූද අමෝද හොඳ හැටි පැසුන අවුද බද්ධටමි බත්හැලිය එක තියෙනවාලු ඒ එක බත්හැලිය එක පැත්තක් බෙරිවෙලා අනිත් පැත්ත ඇට්ටකුණා අනිත් පැත්ත හොඳයිල් මහරජය මතු කාලවලදී රජවරු අධාර්මික වෙන වැසි ෝද අධාර්මික වෙන සුදුසු කලට වැසි නැතිකමින්ද වැඩි ඒ වගේ සමහර පලාාතුොල්ට වැසි නෑ සමහර පලාතුොල්ට බහුලකමින් සමහර පලාාතුල්ට වැස්නෑ සමහර පලාාතුොල්ට වැසි මහා වැහි ඒ වගේ ෝග බෝග හදාගත්තු බෝග පැල නැසෙනවා රටේ කොටසක වැසි නැතිව නියගේද කවත් කොටසකට වැසි වැඩි වෙලා ගංවතුර තවත්න්නේ පලාාතකට සම වැස්සක් ඇැතිව බෝග සත්වවර්ධනය වෙනවා එක ටත් හැල ට ුණ ච් පෙරිවෙච්ච හොඳ ච ති බවාගේ රැටේක පලාාතක නියන්ගේයක් තවත් පලාාතක පින්න තුනේ ගංවතුරක් තවත් පලාාතක නියම කලට බැසි ලැබෙනවා. ඒ වගේ තත්ත්වයක් ධ අධාර්මික පාලකයන් තුළින් හා අධාර්මික වැැශයන් තුලිින් අනාගතය ඇතිවෙන ප්‍රතිවිපාකයක්. එකකොලොස්වනයක ස්වාමීන මා. දැක් හීන කියන්න ඔවුමහරද කියන්න ස්වාමීනී ලක්ෂ ලක්ෂයක් වටින රත්හඳුන් අරටුවක් පල්ලූ කිරිමෝරුවලට විුණ නො දැක්තන ස්වාමීන. හැබැෑති මහරද. මෙය මාගේ ශාසනය පිරිහීමට බලපාන හේතුවක් මහරද. ඒ කාලේට බොහෝ භික්‍ෂූන් නි්සරණ අධ්‍යාසිං මවිසින් කියනලද ධර්මය. ප්‍ර්‍යය ලබන අදහසිම්ම අනුන්ට කියන්නේ බනක් කියන්නේ මැකී අක් කරි ගණ්ඩලු ලාබ සත්කාර විදි ලබන්ටලු මවිසිං කියයන ලද ධර්මේ ප්‍රත්‍ය ලබන අදහසින් අනුන්ට කියන්නේ. සමහරු හන්දිියයක් හන්දිියයක්ක් දාානේ සල්ලිවලට බණ කියන්නේ ඔන්න දාසනය පිරිහිෙන්ට යන වැඩි පින්නතුන් දැම් පේනවානේද දැන් සමහරදිනා සමහරවිත යම් යම් නිින්දා අපහාසකරටට පුළුවනි සහරට මේ ධර් දේශනාපටි එන කොටත්. මේකත් මේ බැගි මුල්ලේ හාමුදුරුව හම්පු කරගන්්ඩ නේද කොරන්නේ කියලා පින්නතුනේ ඒ දන්න මම විතරයි. අපි මේ ශාසනක ජාතික මෙහවරක් කරනවාමිසක් මේවලින් කියියක්කත් හම්බු කරවා නෙවේ මහර චීවිවර ධාරින් පවා මේක් කියන ෙදග මුල් හු හල් හම්පු කරන්ේ මනත්තන් හාමුදුරන් රපියලතු හ හක්කෝනේ ඩක් කියව අන්ඩේ මේ දදි කිවට පිඳතුනුක සත පහකවත් තාදායමක් ඇතුව කරන්න කරන්නක් නෝ නිස්සරණ අධ්‍යාසීන්තරන ධර්මපපචායක් පමණයි. නමුත් මේ වගේ ධර්මය අරගනම මේ ධර්මය නැත්තම් මේ එක හන්සවලට හරවා ජනතාවගෙන් කූට උපක් කරමෙන් සල්ලි ගරාගන්න ක්‍රමයට ශාසනික ප්‍රතිපත්්චි ගෙනියන්නේ. බන පිරිත පාන්සගුල මේවා සල්ලි දීලා කොරගඩවවෙෙන තැනට පත්වෙනවා කියන සාාසනිික. හ න්ර් හර ැන කරුණු යද කියනයි . ඒ ලගේෙ මහරජේ ඒ ලගේෙක ගියන්ු හිස් ලබුක බල් දේ ගිල නවා දු ම ස්වා ම හිස් හිස් ලබු කබල් දිය ිලනව පින්නතුනු. නමුත් මහරජතු ැකලු හිස්කබල් ලබුකබල් දිය ගිලනවා. න්න මේකට කියාවේක මරජය අනාගතය උසස්කුල ඇත්වෝ දුපත්වේ පහත්කුල ඇත්තූ පෝසත්වේ. උසස්වේ. ඒවගේම මැති ඇමැතිකම් ආදී යුසක් පඩවෝලට පත්වෙනවායි. සුපේශල සිික්‍ෂාකාමී, භික්‍ෂුම් දුර්වල බවට පත්වන්නේ. ඒවාගේම කිසිම සීලයක්, ගුණයක්, ධර්මයක්, මොකක් කටනැති පාපි, දුෂ්ට භික්ෂූන් බලවත් වෙනවා. විිනිස්්චුවයේ ආදී සියල්ලටම ඔහු මූලිකත්තේ දරනවලු විනිස්වයක් කනකොට නඩු හබේඒම හන්ඩ පාපී භික්‍ෂෝල්ුව එන්න ඉතිරියටම විිනිස්්වකාරය ඇැයට නඩු අහන්ඩ අර සිල්වත් භික්ෂූන් පැත්තකට වෙනවා. දුස්සීල භික්‍ෂූන් පෙරමුණනටේනවා කෙරුම් කාරයයාගේ ඉදිරෙයට ඇවැලින් මේ හොමකරු ලබ බෝම අනකයි මේ වකරන තර ගොගන් තක්ක ගම් ලකන් තවයිෙක්ොන නැබින්නතු. නමුත්තර ලබුබල් යටයන්නගේ සිල්වත්තායි ඔක්කොම යටයනවාලු පාපී අය උද්ඩටේ නොව. මේකයි පින්නතුනනි දොලොස් පෙනියකෙන් කියයාන්. හොඳයි මහරජ දාාතුන් ඇන හහිනෙ අන්න බලන්ද. ස්වාමීනේ කුළුගවල් වැනි විශාල කළුගල් දියේ පාවී නවා අදැක්කා. මහරජ. අනාගතයේ කුළහිීනයක් රාජ්‍ය සම්මාන ලබනවාය කුලවතුන් වටනයට පවා ගරුණු කරන්නේ. ඒේම පාපි භික්ෂන් බලවත්වෝ සුපේශල භික්‍ෂු කළු ගල් වැනි වචන පවා පාකොට හරින්නේ ිල්වත් ික්ෂුන්ගේ වචන ඔක්කොම් පාකරලාරවා පාපී භික්‍ෂුන්ගේ වචන ඉස්මතු කර ගන්නවා. හොඩා ඊලගේ ඒන කියමු. ඉතා කුඩා මැඩියෝ විශාල කලුනයිං ගිලනවා දුටිමි මේකම පුදුම පීදයක්ද පිලතුනේ. මේකෙන්ම් පෙන්න්නන්න මොකක්ද අනාගතයේ පුරුෂයෝ ස්ත්‍රී වසඟ වූෝ වෙති ස්ත්‍රීිය ස්වාමි පුරුෂයාව. වාක් ප්‍රහාරෙන් යටකොට දාසකු බවට තබාගන්න ස්වන් පුරු සයාව දාසෙක් හැටියට තාගන්න ඔලු ැහැනවායි. ඒක නම් හොද තම වෙලා යවරයි පින්නතු. ඒ මහරජ හිළඟ හින කියමු. ස්ර්ණ හන්ස රජෝ පපුටෙ ලංක කරෙන සිටි නුතුකෙේ ස්න් ස්ර්ණ හන්තරජහැ කියන්න පින්නද රත්තරං හන්සේෙක්න පපුටෙක් ලංකරගැනින් වා ජැක්කලු. මරජ නාගතය කුලහිනෝ. සමාජයේ උසස්සු රාජ්‍ය සම්මාන ලබනවාය. උසස්කුලවන්තයෝ. වින් ඕවනට යටත්ව දසකම් කරන්නේ. පන්නතුන දැම්මති යා අරොල්ලොට අත්ලං කොගන්නෙක හොන්තයි. ඊළඟට දසවෙෙන හිීනේ. එල්ලුවන් කොටින් පසුපස එලවා අල්ලාගෙන මුරුමුරු සද්යෙන් කනවා දුටිමේ. එල්ලුවෝ නවල කොටිං මේ නනික් පත්නේ පින දති කොටිින් කනවා එලුවන් ඒක සිද්ියයක්ක් නමු යැන් රජ් රෝ දැ කට න එල්ු ද ල අල ල කොට ියෙක්. ඒ කොටිය අවල්ලන් මුරමුරු ගන ලබ්දෙන් අනවලුවෝ. නාගතයේ කොටි අපිටත්තුරයිද දන්නෑක හොම වෙතත් පඉන්නතිනේ දීනලං හරියාගෙන එන පාටක් පේෙනවා කෙසේ වෙතත්. මහරජය අනාගතය කුලහිනයෝ රාජ්‍ය සම්මාන ලැබ පූජිට වෙනවා ගලීනයංගේකැන උසස්සාය දේපල වලටන් එම කැනෑ උසස්සායගෙන් දේපලවලට අඩු කියලා අයිතිකටගන්නවා. ඒසේම පාපිී භික්ෂූ බලවත්ව සිිල්වත් භික්‍ෂූන්ට ගැහට පමුණනො. ඒයට බියපත්වූ සිිල්වත් භික්ෂූන් මෙන්ම උලවන් තයෝද වල්වැද කැලේටගෙහින් අසරන බවට පත්තු වන්නේය. ඒ නිසාදැම් මේ බින්නතුන් හැම දෙයෙක්ම තේරුන්ගන්්ඩ. මම්මේ මේ හැම දෙනාටව මටක් කරන්නේ. මේ දැකපු එක එක හීනයක් පාසත් තුළින් අපට කිය තියෙන කුමක්ද කල. අද ලංකාවේ අපි එකින් එකට බලමු මොකද අපට වෙලාතිෙන් පින්නතුනේ ඔය කියාපු තාලෙ ශාස්නිික මට්ටම බැලුවූ අපේ කිසිදු දැනට ඉන්න වර්තමාන සංග්‍යා තුළ කිසිීම විපත්්තිිකරතාවයක් නිකායබේ දෙයක්න නෑ. නමුත් සා විපත්්චිකරතාවයක් හැටියට සිද්ධවේගෙන එන කාරණය පින්නතුනේ මේ ශීන නෙවත් කියලා තියවා. පින්නන ක්‍රම ක්‍රමෙන් මේ වයෝෘ්ධ තපවෞර්්ධ ඥානෘද ගුණවෘද්ධ ස්වාමින් වහන්සේලා සිතිියදී. ඒ උගත් ධර්මදර විනේ දර ස්වාමින් වහන්සේලාට නෙවයිව අද තැනති. පන්නතුනේ හොඳ කාරයකින් එනවාන. හොඳට සෙල්ටෙල්්ඩක අතතිය තියෙනවාන. අපපච්චයේ මේ හාමුදුරුවනේ පින්නතුනේ බුද්ධතාාතනයඉන්න ශ්‍රේස්්ථම උගතා යතිවරයා බහුත්ම ඒ බහස්ෘතයා පිත ුතු දජලයා දයන් පින්නතුන අට පිරි කරක් පූජ කරන්ඩ කියත් බලනවා හාමුදුරෝරු වැඩ ලතියන කාර් බලා පල්ලලා හොඳ පෙජරුව හෙකින් ආ පුක ආ කාරට උන් ගට තමයි අට පි කර පූජි කරන්න වන. ලාන්ස ඒක ක් නට ෙ ට පිරිිකට ප ජ කරා ිස්සය එකක පයින් ි එක් නට යන්තන්තු හැල්ල පූජ කරපා ඔන්න පින්නතු හස ට ලාතින දුෂ්ට පාපිස්තේවුන් සවරු පරෝගණ කරන ජටකං කුප්පදුකක් ඔක්කොමටම. අරිියන්න ගන්නවා හොද පෙන්න්නතන කාරෙක හොඳ සේ ෙල්ලක් ගන්න ටැරිිපෝ ගන්නවා යි් ගන්නවා ඔක්කෝ මාරකන බංගලාාවක ජීවත්වයෙනවා. මේ පාපතරයන ශහසනය මුල් තැනට පත්වෙන්. මේ පාපතරය මේ විදියට එන්නකොට ඒ ලඟට පෙන්න්නදන කඩුකේඩු සමහරිවිට කිසිම අර්ථයක් ගුණයා ජාත්‍යයාාලයක් නැතිත් නිකම් පොහු පටටන් නිලදහරන්ට එකතුවෙනවා. ඒගොල්ලොත් පෙන්න්නතන රජය යම්කි රටක යම්කිසි වැදකත් අනතුරු තුළලින්. කට ප පන් පින්න කෙලීම ේව දත්්‍ය කෙින්ීමම ෙන්න්න ත් ත් වගේ ෙලිීම මේ අජසත් වල එකතු වෙලා කෙළින්ීම මේ දේවදත්්‍යයන වඩම්මන් ධනට වඩම් අන්නෙත් මේ දේව දත්್්‍යය පිරිතේ මූලික ය දේවදත්್ය ළගට ල් දල් තැබීමට අත්ේ දේව දත්್්‍ය පන්න තු ය ස් හන් පැත් ව ස ක් තු ද කිය ර ි ක් නෑ. අය ඇවිුම පටස් ල බැස්ති ගවන් හ ෝම පින්නතුන ගවනර කෙනෙක්කාවාගේ. මල්ි ැනද පම් මොල් පුටුව මේ පපිස් යක් හි මුල් පුතුටුව න් අතර වයෝරද ම්දුරුවන්ට වන්දින්න පුදාානම කක් කට්න මේ හසනය පෙරල එන බව කොතුොල් අදදරුවන්ගේ හි නනොත්තියාා තිබෙනවා. දुෂ්ට පාපිෂ්ට අය රටේ ප්‍රගතියට මුල් පෙලට එනවාය සිල්වත් වයෝරධ ඒවාගේම ගුණවරද බුද්ධිමත්තාය කරනක් කරමෙන් පස්සට යන්නේ සිිල්වත් භික්ෂුන් සහ. අර විදි උගත් ධර්මික ඒවාගේම නැනවත් ්‍රේෂ්ට පන්නනේ बहुतෞචෘතයන් ක්‍රම ක්‍රමයෙන් කැළෑ ගතවන්නේ පාපිෂ්ටයන්ට ඒවාගේම दुෂ්ටයන් රටත් ජාතියක් ආගමත් ාසාාවත් සාහිත්‍යයක් ස්‍යවත් සංස්කෘතියක් සදචර්्य බर දීලා අනේ අපේ ඔක්කම වල්වදින්නේ මुකදදපේ සාසනය ත රට සිද්ධවේගෙන එන මැක කාරණ තුළෙින් පින්නතුන් ේරුන්ගන්ඩ. ඇද කොසොල් රජතුමා දුට මේ සීන දාසිෙන්ව ඔබ බලන්න අසාරය චාරමතිනෝ නියම අසාර වූදේ සාරකොට ගත්තාව මැකී තත්ත්ෙන් අපි සිංහල ජාතියක් වසියෙන් සම්පූර්ණම අයින්කොට ශ්‍රේෂස්්ඨ ජාතියක් හා අනාගතේ රත්තරන් දරුපැටවුන්ට මේ රට බාර්දීමට උචිත. ඉතාම මැනවින් පරිසරයක් උදාකරන හැටියට මතක් කරමෙන් සෑමදිනාටම මේ කොසල් මහරදතුමාදුට සිහින දාාසිය තුළින්. බුද්ධිය ඥානය අවබෝධය පහළවේවා කියලා මම ප්‍රාත්නා කර.